තෝරු පන්ති කාමරේ විවෘත කරනකොට විපක්ෂ නායකතුමා ඒකේ ගිහිල්ලා කතා කරන්නේ මොකද්ද මේ තුට්ටු දෙකේ දේශපාලනේ ඉස්කෝලේ ඉන්න දෙමව්පියන්ට ඒ ඉස්කෝලේ ඉන්න ගුරුවරුන්ට වැඩ තියෙන දෝව ඒක එහෙමවත් බුද්ධියක් නැති කඳ බඩ විතරක් තියෙන මිනිස්සු අද දේශපාලනට ඇවිල්ලා ඒගොල්ලෝ බහුතරයක් වෙලා අපිට එනවා දේශපාලනේ උගන්වන්න මේගොල්ලෝ මොන දේශපාලනයක් දන්නේ ඒ සූරුපන්ති කාමරේ තමන්ගේ පොලිය ගෙව්වේ නැහැ කියලා දරුවගේ කම්පියුටර් එක උස්සගෙන යනවා ලැප්ටොප් එක උස්සගෙන යනවා එයා හැබැයි සූරුපන්ති කාමරේට ගිහිල්ලා අපි ගැන කතා කරනවා ඉතින් මෙන්න මේ විකෘති දේශපාලනයට එරෙහිව මේ රටේ මධ්‍යස්ථ ජනතාව පෙළගැහෙන්නේ කියලා මං ඉල්ලනවා ඒ නිසා මේ වැඩපිළිවෙල කඩාකප්පල් වෙලා යම් කිසි විදියකට ආපහු අපිට එල්සී එකක් අරින්න බැරි වුණොත් මේ රටේ තියුණ කාලකන්ණි තත්ත්වයකට අපිපත් වෙනවා එදා මොකද පෙට්‍රල් පොලිමේ ඉඳලා කිව්වේ අපිට කීයට හරි පෙට්‍රල් දෙන්න කියලා දැන් පෙට්‍රල් පොලිමට යනවා ඩීසල් පොලිමට යනවා භූමි තෙල් පොලිමට යනවා ගෑස් පොලිමට යනවා ආහාර පොලිමට යනවා සතුටේ එහෙම තියුණා රට මේක අපේ රටනේ අපි ඉපදුණු රට අපි මැරෙන්නේ මේ රටේ ඉස්සලා රට ආරක්ෂා කළා තමයි පක්ෂය ආරක්ෂා